දරුති දෙනා හා තමන් අතහැර දමා තම බිරිඳ වෙනත් විවාහක පුද්ගලයෙකු සමග පැන යාම සම්බන්ධයෙන් සිත්තැවුලට පත් වූ 36 හැවිරිදි තිදරු පියෙකු හදිසි ඇති වූ අදිරුදිර පීඩනයෙන් මොළයෙහි නහරයක් පුපුරා මියගොස් ඇති බව තිස්සමහරාම මූලික රෝහලේදී සිදු කරනු ලැබූ හදිසි මරණ පරීක්ෂණයේදී අනාවරණය වුණා. මෙසේ මියගොස් ඇත්තේ තිස්සමහරාම එකමුතුගම අඩිසිය පාරේ පදිංචිව සිටි අයගේ. මියගිය අය සම්බන්ධයෙන් පැවති හදිසි මරණ පරීක්ෂණයේදී තිස්සමහරාම හදිසි මරණ පරීක්ෂක KGC නිරන් ජන් මහතා ඉදිරියේ මියගිය අයගේ මව හා සහෝදරයෙකු විසින් ලබා දෙන ලද සාක්ෂිවලට අනුව අනාවරණය වන්නේ මියගිය අය නිවසේ නොසිටි මොහොතක මියගිය අයගේ බිරිඳ නිවසේ තිබූ සියලු බඩු මුට්ටුත් රැගෙන මීට සති කීපයකට පෙර වෙනත් විවාහක පුද්ගලයෙකු සමග පැන ගොස් ඇති බවයි. මින් සිත්තැවුලට පත්ව සිටි මියගිය අය බිරිඳගේ මවගේ නිවසට ගොස් නැන්දම්මාට වැඳ දරුවන් ගැන සිතා තම බිරිඳ ගෙදරට එවන ලෙස ඇයට පවසා ආපසු නිවසට පැමිණ පුටුවකට වී කල්පනා කරමින් සිට තිබේ. එහිදී ඔහු මැද වැටී ඇති අතර එය දුටු මියගිය අයගේ සහෝදරයෙකු සහෝදරයා බීමත්ව සිටිනවා යයි සිතා නිවසෙන් පිටව ගොස් ඇත. පසුව මියගිය අයගේ මව පැමිණ බලා තම පුතුට කුමක් හෝ සිදුව ඇතැයි සැක කර ඔහු රෝහලට ගෙන ගොස් ඇති අතර එහිදී ඔහු මියගොස් ඇති බව අනාවරණය වුණා. පසුව මියගිය අයගේ හදිසි මරණ පරීක්ෂණය පැවැත් වූ හදිසි මරණ පරීක්ෂකවරයාගේ නියෝගය මත සිදු කරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ කල්පනා කිරීම හේතුවෙන් මොළයෙහි නහරයක් පුපුරා යෑමෙන් මොළයට ලේ වහනය වී මරණය සිදුව ඇති බවයි.